දැන් සාමාන්‍ය සමාජයේ කතිකාවතක් සාකච්ඡාවක් මත වෙලා තිබුණා. දැන් නිකන් ජාතික ජන බලවේගයේ නිකන් යට යමින් හඬ ටිකක් අඩු වෙලා තියෙනවා. රැල්ල ටිකක් බැහැලා තියෙනවා වගේ කියනවා නේද? නේද? ජාතික ජන බලවේගයේ ගොඩනගලා තිබෙන රැල්ලක් නෙවෙයි ජනතාවගේ විශ්වාසය. ඒ විශ්වාසය මට මතකයි අපේ සම්පත් මහත්මයා ප්‍රකාශ කරනකොට කිව්වා ඔවුන් අපි විශ්වාස කරනවා කියලා. ඒ විශ්වාසය තමයි මේ පිරිස වේදිකාවට ගොඩ වෙන්නත් ඔබ මෙතෙන්ට සහභාගී වෙන්නත් හේතු වී තිබෙනවා. රැල්ලක් නොවේ විශ්වාසය. අපි ඔබට එක සහතිකයක් දෙන්නම්. ඔබ අප කෙරෙහි තබා තිබෙන විශ්වාසය අබමල් රුණකින්වත් හානි නොවෙන්නේ ඉඩ දෙන්නේ නැතන බවට අපි ඔබට සාධික කරමු. ඒ විතරක් නෙවෙයි අපි ගැන දෙගිඩියාවෙන් ඉන්න. නැවත හිතා බලමින් ඉන්න හැම දිනාටම අපි ආරාධනා කරනවා මේක තමයි මේ රට ගොඩනැගීම පිළිබඳව විශ්වාසය තැබිය හැකි ප්‍රධානම මධ්‍යස්ථානය ජාතික ජන බලවේගය. විශේෂයෙන් මෙතන ඉන්නේ හමුදාවේ සක්‍රීය සේවයේ බොහෝ කාර්යයන් කරලා අද විශ්‍රාමක ගිහිපු අය. සාමාන්‍ය විශ්‍රාම කියන වචනේත් එක්කම අපේ සාහිත්‍ය සම්බන්ධන විශ්‍රාම සුවෙන් ඉන්න උන අය. සුවෙන්. නේද? ඉගෙනෙ සැලකිය යුතු කාලයක් රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් කාර්යභාරයක් ඉටු කරලා විශ්‍රාම ගියාට පස්සේ සාමාන්‍ය කියන විශ්‍රාමික සුවෙන් ඉන්න උන. සුවද? නෑ. ඒ කියන්නේ මොකද්ද? අපේ රටේ මේ ආර්ථිකයත් මේ දේශපාලනයත් සමත් වෙලා නැහැ විශ්‍රාමික ලක් කෙනෙකුටවත්. තමන්ට නිවිය හැනිල්ල ජීවත් වෙන්න පුළුවන් රටක් හදන්න මේ පාලකයන් අසමත් වුණා. මේ පාලකයන් දීර්ඝ කාලයක් පොඩි කාලයක් නෙවෙයි වරුදු 75 පරම්පරා තුනක් මේ පාලක අපේ රට පාලනය කරා. අවසන් ප්‍රතිඵලය මොකද්ද? ණයකව ගන්න බැරි රටක්, ආහාර පාන සපයා ගන්න බැරි ජනතාවක්, රට අත්තරලා යාමේ ප්‍රධාන ජීවිකාව බවට පත් කරගත යුතු පුරවැසියන් ජීවත් වෙන රටක් බවට නිර්මාණය වෙලා තිබෙනවා. අද අපහමුවේ තිබෙන අභියෝගය තමයි මෙන්න මේ දේශපාලනයත් මේ ආර්ථික වැඩපිළිවෙලත් මේ සමාජයත් වෙනස් කිරීමකින් තොරව අපේ රට ඉදිරි ජයග්‍රහණයක් පත් කරගන්න බැහැ. මම පහුගිය දා ලංකාදීප පුවත්පතේ මුල් පිටුව ප්‍රවෘත්ති 6යි තියෙන්නේ. ඒ සමස්ත මුල් පිටුවම තියෙන්නේ ප්‍රවෘත්ති 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි මුල් පිටුව. මොකක්ද තියෙන්නේ? දවස් 20ට කොරෝනාවෙන් 16ක් මිය ගිහින්. ඩෙන්ගු ලෙඩුන්ගෙන් රෝහල් පිරීලා. අර රෝහල් වල එළියේ ඩෙන්ගු ලෙඩු පිරීලා ඒක තමයි ප්‍රධාන ප්‍රවෘත්තිය. ඊළඟ ප්‍රවෘත්තිය මහින්දට අධිකරණ රට යන්න අවසර. ඉගෙන ජනාධිපතිවරයාට අධිකරණ රට හිටපු ජනාධිපතිට අධිකරණ යට රට යන්න තහනම් කළා. ඉගෙන අපරාධකාරී ප්‍රවෘත්ති අනු. ඊළඟ කෙනා සහෝදර සේවිකාවගේ නිර්වත් ඡායාරූප රැගෙන බිය ගන්නවා කෙලසලා. ඒ සහෝදරිය කිරණම. ඊළඟ කෙනා නල්ලූර් පෙරුම්මලේදී දොස්තරයි පොම්පකාරයේ හොඳටම ගුටි එනගෙන සමාජ අපරාධ. ඊළඟ කෙනා හිටපු පළාත් සභා මන්ත්‍රීගේ ජීප්‍රියට පාරේ ගිය තාත්තත් පුතත් බිලි. හිටපු පළාත් සභා මන්ත්‍රී තාත්ත කෙනෙකුගේ පුතෙකු යට කරගෙන ගිහිල්ලා. ඊළඟ ප්‍රවෘත්තිය තියෙනවා විශාල පිරිසක් පාස්පෝර්ට් ඇවිත් පාස්පෝර්ට් කන්තෝරුව වටේම මහසෙනගම් දරුවන් එක්ක රෑ එළි වෙනතුරු ගස් යට. ප්‍රවෘත්ති වරයි
පාලකයන්ට අධිකරණය රට යන්න අවසර රෝහල් පිරිලා පෙට්‍රල් සෙඩ් එකේ ගහ ගන්නෝ තරුණිය කෙලසලා නේද ප්‍රවෘත්ති එන්නේ විදිහට පාස්පෝර්ට් කාර්යාලයකට එළි වෙනකන් දරුවොත් අරගෙන ඉවිලා ගස් යට මේ රට මෙහෙම වෙන්න ඕන රටක් නෙවෙයි මේක ස්වභාවික ව්‍යසනයක ප්‍රතිඵලයක් නෙවෙයි ගම් වතුරක් ඇවිල්ලා මහා නියන්සායක් ඇවිල්ලා මා සෝදාපාලුවක් ඇවිල්ලා ඇතිවෙච්ච ව්‍යසනයක් නෙවෙයි මේ අද අපේ රටේ ජනතාවත් මුහුණ දී තිබෙන ව්‍යසනය අපේ රටේ පාලකයන් විසින් මේ රටට ඇති කරලද ව්‍යසනය මේ තිබෙන්නේ වෙන මොකුත් නෙවෙයි මේ රට පාලනය කරන පාලක කණ්ඩායම් වර්තමානයේ පාලනය කරමින් ඉන්න පාලක කණ්ඩායම් විසින් මේ රටට ඇති කරලද ව්‍යසනය ගොදුරු බවට අද ගැබිනි අම්මා ලදරුවා වැඩිහිටියා මහල්ලා මේ හැමදෙනාම ගොදුරු වෙමින් තිබෙනවා මේ වෙලාවෙත් අපි මේක වෙනස් කරන්න නැත්නම් කවද්ද වෙනස් කරන්නේ එනිසා අපි ස්ථිර අධිටනක් අධිටන යුතු අපි මැදිහත් වෙමු මේ රට මේ පත් වී තිබෙන අනතුරෙන් සාහතික වශයෙන් මුදවා ගන්නවා මුදවාගත හැකි විතරක් මුදවාගත යුතුයි මහා බැංකු වාර්තාව පහුගියද මහා බැංකු වාර්තාව සාමාන්‍යයෙන් දත්ත හදන්නේ ආණ්ඩුවට වාසි ලෙස දත්ත කියන්නේත් ඇත්ත නෙවෙයි මතක තියාගන්න දත්ත කියන්නේත් ඇත්ත වසන් කරන ටූල් එකක් දත්ත කියන්නේත් එමයි උදේ දත්ත කියන්නේත් සැබෑ தත්ත්වයේ වසන් කිරීම සඳහා දත්ත උපයෝග කරගන්න ඒ දත්ත කියන්නේ මේ දත්තත් එහෙම මැනියුලේට් කරනවා එහෙම තමයි මහා බැංකු වාර්තාව හැදින්නේ මහා බැංකු වාර්තාවේ කියනවා රටේ ජනගහනයේ 68% එක්කෝ කන වේල් ප්‍රමාණය අඩු කරලා එක වේල් තුන වෙනකොට වේල් දෙකක් හෝ එකකට ගිහිල්ලා එක්කෝ වේල් තුනම කෑම ගන්නවා හැබැයි කන ප්‍රමාණය අඩු කරලා එක්කෝ තමන් රුචි නොවන ආහාරවලට ගිහිල්ලා ඒ කියන්නේ කරන්න දෙයක් නැති ඔය මොන හරි ගිලිනව කොතරද ජනගහනයේ 68% ඒ කියන්නේ මොකද්ද ඛණ්ඩනේ එක වේල් ප්‍රමාණය අඩු කරලා එක වේලට ගන්න ආහාර ප්‍රමාණය අඩු කරලා එක්කෝ රුචි නොවන ආහාර වලට ගිහිල්ලා ජනගහනයේ 40% මහා බැංකු වාර්තාව කියනවා ඖෂධ වියදම් කපහැරලා බෙහෙත් ගන්න වියදමක් නැ මැරෙන්න අත්තරලා ඉන්නවා ජනගහනයේ 40% අධ්‍යාපන වියදම් කපහැරලා මේ දරුවන්ට ඉගෙනීම සඳහා දරපු වැය බරක් තියෙනවා නම් අද දරුවන්ට වැය බරක් දරන්නේ නෑ ඔන්නෝහි දරුව හිටපෝ කියන තත්ත්වයට පත් වෙලා තිබෙනවා අවුරුදු පහට වඩා අඩු දරුවන්ගෙන් 6න් එකක් අවුරුදු පහට වඩා අඩු දරුවෝ ගත්තොත් ඒ දරුවන්ගෙන් 6න් එකක් 6 දෙනෙක් ගත්තොත් එක දරුවෙක් අධි මන්ද පෝෂණයෙන් පිළිනව එක්ක වයසට සරලන උසනේ එක්ක වයසට සරලන බරනේ හරිද මේක වෙලා තියෙන්නේ මේකයි සිද්ධ වෙලා තිබෙන්නේ අපේ දරුවෝ නෙවෙයි ඒක දරුවෝ ජනගහනයේ 25% ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් 155% දුප්පත් රේඛාවෙන් පහළ ජීවත් වෙන්නේ දරිද්‍ර රේඛාවෙන් පහළ ජනගහනයේ 25% 4න් පංගුව ජීවත් වෙනවා මේකයි අපේ රට මේ පාලකයන් උරුම කරලා තියෙන දේ එනිසා අපේ රටට අවශ්‍ය මේ දුක්ඛ දෝමනසට පත් වී තිබෙන අහිංසක මිනිසුන්ගේ ජීවිතය යහපත් ජීවිතයක් බවට පත් කරන්න ඕනේ නැත්ද අපි අවුරුදු 1000ක් ජීවත් වෙලා 200ක් දුක් විඳලා 800ක් සැප විඳිනවා නම් කමක් නැහැ 200ක් දුක් විඳට අපි අවුරුදු 70යි 80යි ඒ කෙටි කාලය ඇතුළත සෑම පුරවැසියෙකුගේ මූලික වමනාවන් ඉටු කරන රටක් අපිට අවශ්‍ය නැද්ද ඉන්න නිවහන හොඳ ආදායම් මාර්ගයක් දරුවට අධ්‍යාපනය හොඳ සෞඛ්‍ය සේවයක් හොඳ ප්‍රවාහන පද්ධතියක් මානසික නිදහසක් සෛත රටක් අපි නිර්මාණය කරන්න ඕනේ නැද්ද අන්නේ රට නිර්මාණය කිරීමේ වගකීම සහ අභියෝගය තමයි ජාතික ජන බලවේගයේ බාර අරගෙන තිබෙන්නේ අපි මේ වැඩේ කළ යුතුයි අපේ પરම්පරාව මේ වැඩේ කරන්න ඕනේ එතකොට මොකද වෙලා තිබෙන්නේ දැන් සාමාන්‍ය සාකච්ඡාවක් හදන්න හදනවා මොකද්ද ආර්ථික යහපත් වීමින් එනවා ඒක බොරු මිත්‍යාවක්
රනිල් වික්‍රමසිංහ තොරන් ආර්ථිකයක් නේද එකක් ගත්ත තොරන් බබලන ආර්ථිකයක් පෙන්නවා මොකද්ද නිදාස් දින උත්සවයේ ඒ තරම් මුදලක් වියදම් කරන්න එපා කියද්දි වියදම් කරනවා එයාට උන සම්දර්ශන ඊට පස්සේ නේද අපි පොඩි කාලේ ඇහුවට පස්සේ නේද රජින ආවට පස්සේද කොහෙද නේද මොකද ජනරජ පෙරහරක් තියෙනවා රනිල් වික්‍රමසිංහට ඕන සම්දර්ශන ඒ සෞර්ධ උත්සව වෙනකොට සමෘද්ධි බැංකුවේ මිලියන 800ක් වියදම් කරනවා ගම්ල අවුරුදු උත්සව තියන්න සම්දර්ශන ඕන වෙසක් වෙනකොටත් එහෙමයි පොසොන් වෙනකොටත් එහෙමයි අපිට ආරංචි විදියට අගෝස්තු මාසෙ නේද හමුදා ප්‍රදර්ශනිකුත් තියන්න යනවා අගෝස්තු මාසෙ විතර නේද මම දන්නේ නේ මොකද වෙලා තියෙන්නේ ඒ සම්දර්ශන ආර්ථිකය හැබැයි පතුලේ ජීවත් වෙන ජනතාවගේ හැබැයි පතුලේ ජීවත් වෙන ජනතාවගේ සම්දර්ශන ආර්ථිකය කදලා තිබෙනවා හැබැයි පොළවේ ජීවත් වෙන ජනතාවට ආහාර ටිකනේ බෙහෙත් ටිකනේ දරුවට අධ්‍යාපනයක් නේ ආදායම් මාර්ගයක් නේ කුසකර්මාන්ත විනාශ වෙලා රට අත්තරලෙන තත්ත්වෙට පත් වෙලා තිබෙනවා ගිය අවුරුද්දේ ගෘහ සේවිකාවන් සඳහා විතරක් 74000ක් රට අත්තරල 74000 පොඩි ගාණක් නෙමෙයි 74000 සාමාන්‍ය පහුගිය කාලේ ආණ්ඩුව කිව්වේ විදේශ රැකියාවන් සඳහා කාන්තාවන් යන ප්‍රමාණය අඩු කරනවා කියලා 2013 2022දී 74000යි ගෘහ සේවිකාවන් නුපුහුණු නුපුහුණු සේවිකාවන් සේවකයෝ කියලා තියෙනවා 104000 ආසන වශයෙන් ගත්තොත් 180000 නුපුහුණු ගෘහ සේවිකාවන් සඳහා විදේශගත වෙලා තිබෙනවා එනිසා තමයි පාස්පෝර්ට් කාර්යාලයේ එළි වෙනකන් ගස්සර පාස්පෝර්ට් එකක් ගන්න බලාගෙන ඉන්නවා. ඒකද මොකද්ද? ඔගොල්ලෝ අහලා තියෙනවා යුද අනාථයින් ගැන නේද? යුද අනාථභාවය. නේද? අද ලංකාවේ ඇදලා තියෙනවා ආර්ථික අනාථයින්. ආර්ථික අනාථයින්. ඒගොල්ලෝ රට දාලා යන්න බල කරලා තිබෙනවා. ඉතාමත් අනාරක්ෂිත ඉතාමත් සමාජ පිළිගැනීමක් නොමැති රැකියාවලට යන තත්ත්වයක් නිර්මාණය කළා තියෙනවා. රනිල් වික්‍රමසිංහ තොරන් ආර්ථික කපිට පින්නනවා. හරිද? දැන් මේ ඩොලරේ අඩු වුණා කියනෝනේ. හරි ඩොලරේට අපේ රට ඉල්ලුම් තුනක් තියෙනවා. ඩොලරේ අපිට ඕන වෙනවා මොකටද? ඩොලරේ අපිට ඕන වෙනවා ණය ගෙවන්න. දැන් ණය ගෙවන්නේ නැහැ. ඊළඟ ඩොලරේ අපිට ඕන වෙනවා මහා බැංකුවේ විදේශ සංචිත වැඩි කරගන්න. වෙළඳපොලේ තියෙන ඩොලර් මහ බැංකුව මිලදී ගන්නවා. දැන් මහ බැංකුව ඩොලර් මිලදී ගන්නෙත් නැහැ. ඒතර මහ බැංකුව ඩොලර් උනෙත් නැහැ. ඊළඟ බාණ්ඩ ආණ්ඩන ක්‍රීම සඳහා ඩොලර් උන වෙනවා. මොකද වෙලා තියෙන්නේ? ගිය අවුරුද්දේ කිරිපිටි ආණ්ඩනේ 53% කඩුවීමක් තියෙන මේ අවුරුද්දේ. ගිය අවුරුද්දේ පළතුරු ආණ්ඩනේ 68% කඩුවීමක් තියෙන මේ අවුරුද්දේ. ගියවුරුදේ සීනියාණයනි 140කට ආසන්න අඩුවීමක් තියෙන මේ අවුරුද්දේ. ඒ කියන්නේ මොකද්ද? බහණ්ඩ ගේන්නෙත් නෑ. ඉතින් පිටරටින් බඩු ගේන්නෙත් නැත්තම් ඩොලර් වලින් ණය ගවන්නෙත් නැත්තම් මහ බැංකුව ඩොලර් ගන්නෙත් නැත්තම් ඩොලරේ වටිනාකම නැතු වෙනවා. ඔක හරි අරුම් පුදුම දෙයක්. ඩොලරේට සාපේක්ෂව රුපියල ශක්තිමත් වෙන්න ඕන කොහොමද? ආර්ථික ශක්තිමත් වුණා කියන අපි ණයක් ගෙවමින් महाबैंक विदेश संचित शक्ति मत कर गनिमीन अत्यावश्य बांड सियल्ला आनयन कर गनिमीन डोलरे शक्ति मत वेनवा नम तमय अपि कियन्नी आर्थिक शक्ति मत कियला नय गेवन्ने नेतुव महाबैंक डोलर मिलदी गन्ने नेतुव बांड आनयन करन्ने नेतुव डोलरे वटिनाकम अडु वेनवा कोहोमद ओन्नम को 100ට बसन्न पुलुवन कोहोमद दैन गेने वगेन 150ක් अडु करन्न बहिनोन निकम डोलर गण मार्केट के बिजनेस पिटरट बिजनेस हेबे सिद्ध डोलर शक्ति मत मनोदेन अपे अपनायन वेडिवेन्नो हेबे अपनायन अडुला एंगलुम शेस्त्र अपनायन सीर विषय अडुला ते अपनायन अडुला अपनायन अडुला डोलर शक्ति मत
කියන බහාණ්ඩ පිට රට යවපුවාම අපිට ඩොලර් හම්බ වෙනවා නේද? හැබැයි වෙලා තියෙන මොකද්ද? අපනයන අඩු වෙනවා ඩොලරේ ශක්තිමත් වෙනවා. අපනයන ආදායම අඩු වෙනවා ඩොලරේ ශක්තිමත් වෙනවා මොකද වෙන්නේ? අද ලංකාවේ ප්‍රධාන ගාමන් ශේස්ත්‍රයේ සමාගමක් උන්ගේ ප්‍රධානම කර්මාන්තසල තුලක් වහන්න තීන්දුව කරා. සියලු 20ක් මතද බලන්න. සියලු 20ක් අපරල් වල නිෂ්පාදනය අඩු වෙලා තියෙනවා. සියලු 20ක් කර්මාන්ත කඩාවට නමන කොහොමද ආර්ථික ශක්තිමත් වුණා කියලා කියන්නේ? සේවක අරසාද කර මුදලි 2019 සක්‍රීය ගිණුම් ප්‍රමාණය 129 පෞද්ගලික අංශේ විධිමත් පෞද්ගලික අංශේ කෙනෙකුට සේවක අරසාද කර මුදලට දායකත්ව සපයනවා. ඔහුට ගිණුමක් විවෘත වෙනවා. සක්‍රීය ගිණුම් තිබුණා 129ක් 2019. දැන් කීයද? 124. ඒ කියන්නේ මොකද්ද? පෞද්ගලික අංශේ රැකියා විධිමත් රැකියා 105ක් අහෝසි වෙලා රැකියා නැති වෙලා ආර්ථික දියුණු වුණා කියනවාද? 105ක් සක්‍රීය සේවක අරසාද කර මුදලේ ගිණුම් අඩු වෙලා තියෙනවා. සේවක අරසාද කර මුදල දායකත්ව සපන්නේ විධිමත් පෞද්ගලික සේවී විධිමත් පෞද්ගලික ආයතනය. යම් සේවක සංඛ්‍යාවක් ඉන්නවා ආදායම් බදු ගෙවන විධිමත් එකක් තමයි කියන්නේ. අවිධිමත් පෞද්ගලිකයන් සීට වඩා ලොකුයි. සැලොන් එකේ වැඩ කරන කෙනෙක්, හෝටලයක වැඩ කරන කෙනෙක්, පාරිසියම් විකුණන කෙනෙක්, මාළු ලෑල්ල තියන් ඉන්න කෙනෙක්, මෙයා අවිධිමත් පෞද්ගලිකයන් සපේ රට ලොකුයි. මේසන් බාස්, වඩු බාස්, අත්වැඩ දෙන්න එනා, කුලි වැඩ කරන්න මේ ඔක්කොම රැකියා අහිමි වෙලා තිබෙනවා. එනිසා ආදායම් මාර්ගය ඇකිලිලා රැකියා අහිමි වෙලා රණවිල ක්‍රමසිංහන ආර්ථික ස්ථාවරය කියලා. එයා තොරන් ගහනවා. කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරලා මතද බගල. එනිසා දීර්ඝ කාලයක් මේ අනුගමනය කරලා ආර්ථික ප්‍රතිපත්ති අපි වෙනස් කරන්න ඕනකම තිබෙනවා. හැබැයි ලංකාවේ පළමු වතාවට පාලක පන්තිය වෙනදා ඒගොල්ලෝ ශක්තිමත්. මේ අර්බුදයට පත් වෙන උනේ ජේ.ආර්. ජයවර්ධනට 6-5ක බලයක් තිබ්බා. මහින්ද රාජපක්ෂට 3-2කේ බලයක් තිබ්බා. ගෝඨාභයට 3-2කේ බලයක් තිබ්බා. ජනාධිපතිකම තිබ්බා. පාර්ලිමේන්තු බලය තිබ්බා. පළාත් සභාව තිබ්බා. ප්‍රාදේශ සභාව තිබ්බා. අභියෝගෙ තිබ්බා. ඒගොල්ලෝ ගාව බලය තිබ්බා. අද මොකද වෙලා තියෙන්නේ? අර්බුදේ තියෙනවා. ඒගොල්ලන්ගේ බලය ප්‍රාදේශ සභාව නැහැ. තියෙනවද? දැන් ඒගොල්ලොන්ට යහපත් නම් තියෙනවා. ඒගොල්ලෝ දන්නව දිනන්නේ නැහැ කියලා තියන්නේ. එනිසා ප්‍රාදේශ සභාව වල බලය නැහැ. පළාත් සභාව අතුරුදහන් වෙච්ච දෙයක් නෑ. මහාණ්ඩුව නේද එක එක්කෙනාවිල කේන්ද්‍රී ගානෝ එස් එම් චන්ද්‍රසේන ඇවිල්ලා කියනවා මම ටිකක් ගොඩාක් හිතමනාපෙන් ඉන්නේ ඇමතිකමක් නෑ. ඒගොල්ලන්ගේ ප්‍රශ්න සාගල නේද ඒගොල්ලන්ගේ මහලේකම් කියනෝ කලගුණ සලකන්න දැනගන්න ඕන අපි තමයි ආ ජනාධිපති කරේ ඒ අපි දිහාව බලන්නේ නෑ වගේ කතාවක් කියනවා අඬනවා. අද මොකද වෙලා තියෙන්නේ? පාලක පන්ති දුර්වල වෙලා තියෙනවා. ලංකාවේ අර්බුදේ උස්සන්න වෙලා තිබෙනවා. පාලක පන්ති දුර්වල වෙලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. ඊට ප්‍රතිපක්ෂ ලෙස ලංකාවේ සමාජ පරිවර්තනයක් අපේක්ෂාවෙන් ප්‍රබලතම මහජන ව්‍යාපාරය ජාතික ජන බලවේගයේ ගොඩනගලා තිබෙනවා. මේක ලංකාවේ විශේෂ දේශපාලන තත්ත්වයක්. කරුණු හතරකින් එකක් ජනතාව දන්නවා තව දුරටත් ජනතාවට මේ විදියට ජීවත් වෙන්න බැරි බව දන්නවනේ. මම දන්න විශ්‍රාමික සොල්දාදුවන් විශාල ප්‍රමාණයක් විශ්‍රාම යනකොටම විශ්‍රාමයට දෙපාර්තමේන්තු විසින් ලබා දෙන කාඩ් පතේම තමයි නේද බැංකුවක ඇඩ් එක තියෙන්නේ. මොකද අමුදා සොල්දාදුවෙක් අවුරුදු 22ක් වැඩ කරලා විශ්‍රාමයට අවුරුදු 40-45 අතර ඉන්නේ. එනිසා ඒගොල්ලන්ට මුළු ණයක් දෙන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද අවුරුදු 40-42 කෙනෙක්. එනිසා පොරබදබද ණය දුන්නා. දුන්නේ නැද්ද? 45000ක් වැටුප තියෙනවා නම් අද 7000 8000 යටට හම්බෙන්නේ. එන්නේ විශාල ප්‍රමාණයක්. ඉතින් මොකද වෙලා තියෙන්නේ? තව දුරටත් මේ විදිහට ජීවත් වෙන්න බෑ. මට මොනරාගල ප්‍රදේශේ හමුදා සොල්දාදුවෙක් කතා කළකෝ සහෝදරයා
අර පොලි අනුපාතික වැඩි වුණාට පස්සේ මගේ ණය වාරිකේ වැඩි වුණා මට පඩියෙන් රුපියල් 2000 යතට හම්බෙන්නේ දරුවන්ට කන්න දෙන්න විදියක් නැහැ මම විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ගාවට ඇවිල්ලා ලයිට් කණුවෙලිලා මැරෙනවා කියලා කිව්වා එහෙම කියන්නේ ඒකද මොකක්ද किसी पुरवश्य मे विद्य जीवत् बेकिन तव दुट इन सा जनता वट मे विद्य जीवत् बेकिन अवभूति दिख पालक विशाल अडपन विलातीन पालने प्रादेश भवन पलास्त भवन पार्लिमेंट गेट जनवर मक जनाधिपति चंद भय इतना अभूति තුන රට විශාල ආර්ථික කඩාවැටීමක් තිබෙනවා හතර ජනතාවගේ එදිනදා විශ්වාසය ගොඩනගමින් ශක්තිමත් වෙමින් තිබෙන ජාතික ජන බලවේගය ඉන්නවා මේක තමයි අද තියෙන දේශපාලන පෙත ජනතාවට මේ විදිහට ජීවත් වෙන්න බෑ පාලකේ අරුබුදේ ඉන්නවා ආර්ථික කඩාවැටීම තියෙනවා ජාතික ජන බලවේගය මේ ව්‍යාපාරේ ගොඩනගමින් තිබෙනවා දැන් ඔය හැම දිනටම වඩා ජනතාවගේ විශ්වාසය දිනාගත් ව්‍යාපාරය ජාතික ජන බලවේගයේ ගොඩනැගීමින් තිබෙනවා ජනතාවගේ විශ්වාසය ශක්තිමත් කරගනිමින් ඉන්නවා මේක ඇත්ත දැන් මොකද කරන්න පාලකයා පාලකයට දැන් පැරණි විදියටම බලය ගෙනියන්න බෑ වෙනදා පාලක ඡන්ද තියලා බලය ගෙනියනවා දැන් ඡන්ද තියන්නේ නෑ පාලකේ ඉස්සරේකල මතකද මං කියලා ඇති මීට කලිනුත් කිලිනොච්චි අල්ලගන්න වෙලාවේදී පාර්ලිමේන්තුවේ මට සුසිල් ප්‍රේමජයන්ත හම්බුණා සුසිල් ප්‍රේමජයන්ත ඒ වෙලාවේ කිව්වා එතකොට ප්‍රවෘත්ති යන කිලිනොච්චි අල්ලලා කියලා සුසිල් ප්‍රේමජයන්ත කියනවා හොඳම වෙලාව ඡන්දේ තියන්න කිව්වා පලාස් සභාව තිබ්බා හරිද එනිසා ඒගොල්ලෝ මොකද කරේ ඒගොල්ලෝ හොඳ වෙලාවල් ඒගොල්ලන්ට තිබුණා සාමාන්‍ය කෙනෙක් මොකද්ද वेल्ले बंबर करकन वेलाकोलो इन से चंद चंद तीन बल हदागन अद मुगदीन अदेगोल जनता बल तीसा अदेगोल चंद तीन प्रादेश सभा पला सभा वेनिस इलेग साकत्या नमकद आंडुक्रम व्यवस्था संशोधन अग्नल रणिल विक्रम सिंह जनाधिपत चंद तीन नवंबर बोरूदानी रणिल चंद तीन जनाधिपत चंद या हितना पलास प्रादेश सभा वल्ट वड़ा याट जनाधिपति चंदे वासी है बे वासी के दिन वाकी निकली भी प्रादेश सभा वल्ट मुकुट ने तुए एक टिका क्या टी ऐसा हम व्यवस्था संसद ने चंद दिया ने है बे चंदा पार बेलुओ लबना अगोस सुमासे लबना उरुद्य अगोस सुमासे पहले वकी अपेर टे जनाधिपति वर ने कहन මගෙන් කට් කියනවා ඒකත් කල් දායිද මොකද කරන්නේ ඒකත් කල් දැම්මුත් නැවත ඡන්ද ලබා ගැනීම සඳහා අපි සටන් කරන මතක තියාගන්න ඒකයි පාර වෙන පාරවල අපි තෝරන්නේ නැහැ රනිල්ට උන වෙන පාරවල වල කැඳවන්න අපිව අපි වෙන පාරවල වල ගමන් කරන්නේ නැහැ මොකද කියන්නේ මේක තමයි රනිල්ට අවාසි පාර එනිසා යා ලැබුණ අගෝස්තු වල අනිවාර්යෙන් ජනාධිපති ඡන්ද කැඳවන්න ඕන හැබැයි ඊට කලින් මැති වර්ණය පැවැත්විය යුතුම වෙනවා අන්නේ සඳහා අපි පෙළ ගැහෙන්න ඕන හැබැයි පාලකයා උත්සාහ කරන්නේ මොකද්ද ජනතාවට මුහුණ නොදී ජනතාවගේ ජනවරමක් ගන්නේ නැතුව විවස්ථා කඩමින් නීති කඩමින් එයා බලය තියාගන්න උත්සාහ කරනවා ඒක තමයි රනිල් වික්‍රමසිංහලා තෝරලා තියෙන එක බලපාර දෙවෙනි බලය මොකද දෙවෙනි පාර පරණ පුරුදු සමාජ ඇත්තතරම් විඳවපු समाज अति तर अद लरणि विनाशकारी पार मुखद मुखद जातिवादी आगमवादी आपहु आपहु मतक अभी दवा अपेरट तीस मुन दुन आवृत्ति युद्ध मुन दुन आवृत्ति युद्ध दि उतुरे दकुनी विशाल प्रमाण जीविता ही मुना सदाकालिस अबघात अभी दकीन पार्लिमेंट हमुदा स्मारक एंगिल तीय तमंगे दर्व होना अम्मला दकीन इवागे मुतुरे
චාරූපය අල්ලගෙන තමන්ගේ දරුවෝ හොයන අම්මලා අපි දකිනවා යුද්ධේ තරම් ඛේදවාචකයක් මම ඊට කලිනුත් කියලා තිනවා උනා පුළුවට තමන්ගේ දරුවා මැනිකක් දරුවේ දරුවා කෙන දරුවා අපිට මේ ඛේදවාචකයක් ඇති වුණා හැබැයි මේ යුද්ධය මේ ජාතිවාදය අපේ රටේ හුදු මිනිස්සුන්ගෙන් පණ නගින එකක් නෙවෙයි අපේ රටේ ජාතිවාදය කියන්නේ දේශපාලනය අපේ රටේ ආගම්වාදය කියන්නේ දේශපාලනය වෙන හුදු සිංහල මිනිහා දෙමළ මිනිස්සු අතර තිබුණ ගැටුමක් තිබුණේ නේ මගේ තමුත් ඒකම අපේ ස්ටේෂන් එක ස්ටේෂන් මාස්ටර් අපි පොඩි කාලේ දෙමළ මහත්තයා අපේ රෝහලේ දොස්තර මහත්තයා දෙමළ අපේ අප්පච්චි මුනින්දෝරු දෙපාර්තමේන්තුව වැඩ කරේ අප්පච්චි වැඩ කරේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මිනින්දෝරු මහත්තයා දෙමළ තැපල් කන්තෝරුවේ තැපල් මහත්තයා දෙමළ මම අපේ ගමේ අපි එහෙම හිටියනේ ඒ ඉස්පිරිතාලේ ඉන්න වෙද මහත්තයගෙන් ඉස්පිරිතාලේ ඉන්න දෙමළ දොස්තර මහත්තයගෙන් බෙහෙත් ගන්නකොට අපි හිතන්නේ නෑ වඳ බෙහෙත් දුන්නා කියලා එහෙම දෙන්නේ නෑ අපි සතුටෙන් හිටියනේ ඉස්තේස් මාස දෙන සංඥාවට කෝච්චිය නතර කරන්නේ මිනිඳුරු මහත්තයා සිංහල ගම්මල ඉතාවකින් ඉඩම් බෙදලා දුන්නනේ ප්‍රශ්න තිබුණේ නෑනේ හැබැයි මොකද උනේ දේශපාලකයක තමගේ පවත්ම නැති වෙනකොට ජාතිවාදී වුණා උනා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ගොඩනැගුව 1972 දී 72 දී ගොඩනැගුව 1977 මැතිවරණයේදී 1977 මැතිවරණයේදී කිව්වා වෙනම රටක් අපේක්ෂා කරන අය සූර්යයාට ඡන්දෙ දෙන්න කිව්වා උතුරේ එදා ඒ දෙමළ පෙරණි නායකයන් සාම්ප්‍රදායික නායකයන් මේ වගේම තමයි ඒ නායකයන්ට තරුණයන්ගෙන් ඈත් වෙලා තිබුණා බලය අහිමි වෙමින් තිබුණා එනිසා උතුරේ නායකයන්ට සිද්ධ වෙන්නේ මොකද්ද උතුරේ නායකයා කිව්වා බලය අපිට ඡන්ද දෙන්න අපි වෙනම රටක් හදනවා ඒ වේදිකාවේ කතාව කාසි ආනන්දන් වැනි කවියෝ කතිකයෝ කිව්වා ඊලාම් රාජ්‍ය හදන දවසට මම පළඳගෙන ඉන්න කෝට් එකේ රෝස මලක් ගහන් එනවා ඒ රෝස මලවන්නේ සිංහල ඇඟිලි දාලා කියලා එයි තමන්ගේ බලය අහිමි වෙනකොට උතුරේ සාම්ප්‍රදායික දේශපාලකයා ඒ පොදු ජනතාවගෙන් අයින් වෙච්ච දේශපාලකයා තමන්ගේ බලය වෙනුවෙන් ජාතිවාදී වැපරුවා ඒකට නොදෙවෙන වෙන දකුණෙත් සිංහල පාලක ජාතිවාදී වැපරුවා 1980 ක සංවර සභා මැතිවරණ උතුරේ ජනතාවට තමන්ගේ දිස්ත්‍රික්කයේ පාලනය කර ගැනීම සඳහා සංවර සභා මැතිවරණ තිබ්බා ඒ දිස්ත්‍රික් නියෝජිතයන් තෝරාපත් කර ගැනීම සඳහා ඡන්දයක් තිබ්බා උතුරේ මොකද කරේ ජේ.ආර්. ජයවර්ධන බලෙන් උමුතු වෙලා හිටියා ජේ.ආර්. ජයවර්ධනලා කල්පනා කරා මොකද්ද ජේ.ආර්. ජයවර්ධනලා කල්පනා කරා තමන්ගේ අනසකට යටත් නොවන බලයක් කොතනකවත් තියෙන්න බෑ අඩුමතරම සංවර සභාවක් තියෙන්න බෑ යාපනයට ගියා යාපනයට ගිහලා ඡන්දපෙට්ටි ගිනි තිබ්බා ඡන්දපෙට්ටි කොල්ල කෑවා යාපනයේ පුස්තකාලෙ ගිනි තිබ්බා ඒ වෙලාවේදී එස්.ඩී. බණ්ඩාරනායක පාර්ලිමේන්තුව කරපු කතාවක් තියෙනවා හන්සාඩ් එකේ තියෙනවා ඒ යාපනයේ පුස්තකාලෙ ගිනි තියන්න කියපු කෙනෙක් අතර තමයි රනිල් වික්‍රමසිංහ හිටියා කියලා මේක ඉතිහාසය එස්.ඩී. බණ්ඩාරනායක කරපු පාර්ලිමේන්තු කතාවක් තියෙන මේ කාලේ හරිද ජාතිවාදී වැපරුව බලේ වෙනුවෙන් පොඩි දෙද කොල්ල කුරුට්ටන්ගේ සංවිධානයක් තිබුණා ජනතාවගේ පීඩාව මත මොකද උනේ ක්‍රමානුකූලව මරාගෙන මැරෙන බෝම්බ කරුවන් නිර්මාණය දෙන දක්වා වර්ධනය කරා ඒ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළු උදුර ගත්තා 83 කළු ජූලියක් නිර්මාණය කරා හෙට්ටි වීදිය ගිනි තිබ්බා ශක්තිමත් ඩයස්පෝරාව කියන කවුද වැඩිපුර 83 රට අත්තරලා පැනලා ගිහපු අය දේපල ගිනිපත් කරා කැලණි විශ්වවිද්‍යාලේ මම ඒ කාලේ විශ්වවිද්‍යාලේ මම අහලා තියෙනවා ඉස්සරහ හිටියා දෙමළ සපත්තු මහන්නේ විශ්වවිද්‍යාල දරුවන්ගේ සපත්තු දෙක ගන්න සපත්තු මහන කෙනා එයා අමුයෙන් ගිනි කොට දාලා පිච්චුවා සිංගල ප්‍රවේශෙන් නෑ දේශපාලකෙ ඒගොල්ලන්ට ඕන වුණා ජාතිවාදී උතුරේ ජාතිවාදී දකුණේ ජාතිවාදී මේක වර්ධනය වුණා වර්ධනය වුණා මොකද උනේ උතුරේ සාම්ප්‍රදායික නායකත්වයට මේක පාලනය කරගන්න බැරි තැනට වර්ධනය වුණා ඊට අමතරව භූදේශ පාලනේ බලපෑවා ජේ.ආර්. ජයවර්ධන
එක්සත් ජනපදයට ගැති පාලනයක් අපේ රට ගෙනියන්න පටන් ගත්තා. ඒ වෙනකොට ඉන්දියාව හිටියේ සෝවියට් ගැති පාලනය, සෝවියට් එක්ක සම්බන්ධ පාලනය, ගාන්දි පාලනය. ඉන්දියාවට එරෙහිව ඇමරිකන් එක්සත් ජනපදයේ සලස්මක් කළලා තිබුණා. පාකිස්තාන එක්සත් ජනපදයට පාකිස්තාන ඇමරිකන් එක්සත් ජනපදයේ ඉන්දියාවට එරෙහිව පෙළගස්සලා තිබුණා. ඉන්දියාව දෙපිට කිරීම සඳහා මහා බ්‍රහ්මපුත්‍ර සලස්මක් කළ සලස්මක් හදලා තිබුණා. ලංකාව ඉන්දියාව අසබඩ එක්සත් ජනපදයේ කොලනියක් වෙන්න පටන් ගත්තා. ඉන්දියාව මොකද කරේ? ඒකට විරුද්ධව උතුරේ තිබුණු කුඩා කුඩා සන්නද්ධ ව්‍යාපාර, කුඩා කුඩා සන්නද්ධ සංවිධාන දෙවෙන්තම සන්නද්ධ ව්‍යාපාර බවට පත් කරා. පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු ඉන්නවා ටෙලෝ එකේ, EPDP එකේ. මම ඒ මන්ත්‍රීවරුන්ගෙන් අහනවා කොහෙද ට්‍රේනින්? තමිල්නාඩු. එහෙම ට්‍රේන් කරා. ජාත්‍යන්තර ප්‍රතිපත්ති වැරදිවට අපි කරා. ඉන්දියාවට අනුතුරු සහගත සහිත රටක් බවට ලංකාව පත් වෙන්න ගියා. ඉන්දියාවට ඇරෙව එක්සත් ජනපදයේ සලස්මක් තිබුණා. ඒ සලස්ම තැනක් බවට ශ්‍රී ලංකාව පත් වෙන්න ගියා. මොකද කරේ? ඉන්දියාව මැදිහත් වෙන්න පටන් ගත්තා. ඒ කුඩා කුඩා සන්නද්ධ ව්‍යාපාර ශක්තිමත් ව්‍යාපාර බවට පරිවර්තනය කරා. මේ සාමාන්‍ය ප්‍රවේශය වක කියන්න ඕන. මෙතන අද අතපය නැතුව ඉන්න ඔබ අය, ඇස පේන්නේ නැතුව ඉන්න ඔබ බොහෝ අය, මේ ව්‍යසනයට කිසිසේත් වගකිව යුතු අය නෙවෙයි. උතුරේ දකුණේත් අපි හැමදෙනාම ඒ ව්‍යසනයේ වින්දිතයෝ. අපි වින්දිතයෝ මතක තබා ගන්න. කවුද ව්‍යසනේ? ඒ ව්‍යසනේ දේශපාලන ව්‍යසනය, බලය පවත්වා ගැනීම වෙනුවෙන් ජාතිවාදය, බලය පවත්වා ගැනීම වෙනුවෙන් ආගම්වාදය. ඇති තරම් අවුරුදු 30ක යුද්ධයක් විසින් අපි ලේ හැලුවා. මේ මහපොළොව තෙත්න තරම් ලේ හැලුවා. ගංගා පිරන තරම් දෙමෝපියන්ගේ කඳුළු ගලාගෙන ගියා. දැන්වත් අපි මේක නතර කරන්න ඕනේ නැත්. හැබැයි එහෙම රටක, එම අත්දැකීම් තියෙන රටක පාස්කු ප්‍රහාරය සිද්ධ වෙනවා. අද පොදු මහ ජනතාවගේ පිළිගැනීම තමයි පාස්කු ප්‍රහාරය යනු බලය ලබා ගැනීම සඳහා කරන ලද දේශපාලන ප්‍රහාරයක් කියලා. ඒක තමයි සමාජ පිළිගැනීම. ඉතින් මෙහෙම අය රටක් අදයිද? දැන් නැවත මොකද වෙමින් තිබෙන්නේ? නැවත ජාතිවාදී ආගම්වාදී නේද පිල්ලි නැවත ගොඩනැගෙන පටන් අරන් තිබෙනවා. ඔයාලා දන්නවා සහරාංගේ ඉස්ලාම් අන්තවාදී ව්‍යාපාරයටත්, දකුණේ සිංහල අන්තවාදී ව්‍යාපාරයටත් ආරක්ෂක අමාත්‍යාංශය එකමුගිනුමින් සල්ලි දෙනවා. කොහොමද වෙන්නේ? අපිට එක්කෝ සහරාන්ට දෙන්න කියන්න පුළුවන් මෙහෙට ගහන්න කියලා, මෙහෙට දෙන්න පුළුවන් එහෙට ගහන්න කියලා. දෙගොල්ලන්ටම දෙන්නේ. එහෙම ඉතිහාස සටහන් වෙලා තිබෙනවා. දෙගොල්ලන්ටම සල්ලි දෙනවා. අන්තවාදී කණ්ඩායම් දෙකක් පෝෂණය කරනවා. මොකක් වෙනුවෙන්ද? දේශපාලන වෙනුවෙන්, බලය වෙනුවෙන්. අදත් අන්නේ පිල්ලි ක්‍රමානුකූල කරලියට එන්න පටන් ගන්න තිබෙනවා. ඒගොල්ලෝ පැරණි අසාර්ථක සිටීම නැමතෙලා එන්න පටන් ගන්න තියෙනවා. අර ෆාස්ට් කෙනෙක් කියනවාද ප්‍රකාශය? ඒව නිකන් කියවෙන ප්‍රකාශ නෙමෙයි මේ වෙලාවේ. දැන් ඒ ෆාස්ට් මම දැක්ක දීර්ඝ කාලයක්ව කර කර ඉන්නෝනේ. හැබැයි හදිසිය මොකද්ද මේ කියන්නේ? ඒ ෆාස්ට් එකේ ප්‍රකාශයත් එක්ක කොහොමද සමාජ බලවේග පෙළගැස්සෙන විදිය? ඒ ප්‍රකාශයත් එක්ක කොහොමද මාධ්‍ය හැසිරීම? නේද? ටීවී නාලිකාවක හතේ ප්‍රවෘත්ති වල පැය භාගයක් තිනවනම් විනාඩි 12ක් 13ක් ෆාස්ට් එකගෙන නේද බලන්න? අද ප්‍රවෘත්ති මොකද කියලා බලමු අපි රේට. මේක ගැන නෙවෙයි හොඳේ, ඒක ගැන, ෆාස්ටර් ගැන. නයි වඩම්පු නාලිකානි තව මොනවද? නාග ලෝකින්. ඉතින් මෙහිම මේ දේශපාලන ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ. ඒ නිසා අපි හැමෝම වගකීමක් තියෙන මොකද්ද? අපි සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනයාගේ සමායිතින් පිළිගත යුතුයි. ඒ වගේම හැම පුරවැසියෙකුටම තමන්ගේ ආගම නිදහසේ අධ්‍යාත්මික සඳහා අයිතිය අපි පිළිගත යුතුයි. එහෙත් අපි කිසිදු ජාතිවාදයකට, කිසිදු ආගම්වාදයකට ඉඩ නබා නොදිය යුතුයි. මොකද කියන්නේ? මොකද කියන්නේ? අපි එතන ඉන්නවා නිශ්චිත ලෙස. අපේ රට ජාතිවාදයෙන් ඇතිතරම් පැටකාපු රටක් මේක. ජාතිවාදයේ ගිනිදැල් ඇතිතරම් පත්වෙච්ච රටක් මේක. නැවත 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 මේ අසාර්ථක පාලකයාගේ බලය වෙනුවෙන් ජාතිවාදයට අපි ඉඩ දිය යුතුද? අපේ පරම්පරාව යුද්ධ කරගත්තා. අපේ පරම්පරාව යුද්ධ කරගත්තා. නේද? මෙතන ඉන්න ඔබ යුද්ධ කරගත්තා. හැබැයි අපි හදන්න ඕන අපේ දරුවන්ගේ පරම්පරාව යුද්ධ කරගන්න රටක් වෙනුවට සතුටෙන් සමගියෙන් ජීවත් වෙන
එක පාසලේ සිංහල දෙමළ මුස්ලිම් දරුවා ඉගෙන ගන්න එක පාසලේ ක්‍රිකට් කණ්ඩායමට පැවිලියන් එකේ වාඩි වෙලා අප්පුඩු ගහන සමගියෙන් පිරිච්ච රාජ්‍යයක් ජාතික ජන බලවේගයේ සි නිර්මාණය කරන මතක තබා ගන්න ඒකයි අපේ අපේක්ෂාව එහෙම වුණ නැද්ද ලෝකෙ කිසි දිනු වෙච්ච කිසි රටක් ජාතිවාදෙන් දිනු වුණේ නෑ ලෝකේ ජාතිවාදේ වර්ධනය වෙච්ච හැම රටක්ම ප්‍රපාතයට ගියා ලෝකෙ දිනු වෙච්ච හැම රටකම මූලයේ තියෙන මොකද්ද ජාතිවාදී ප්‍රතික්ෂේප කිරීම එනිසා ද අපි හමුවේ තියෙන අභියෝගේ මා හිතන මෙතන ඉන්න ඔබට මේ සඳහා ඉතාම සුජාත අයිතියක් තිබෙනවා මේ මේ අනවත නැවත පරණ පාරමි මේ රනිල් වික්‍රමසිංහ එක පාර ඔලුව දා ගන්න හදන පාරමි නැත්තම් කවුද හිතන්නේ රනිල් වික්‍රමසිංහ රණවිරු සමුලුවක මුලසුන දරයි කියලා අපි හිතුවද කවදාව හිතුවද නෑ එහෙම ලැබෙනවනේ එහෙම කරනවනේ දැන් වැඩිපුර බෞද්ධ නේද මන් දැක්ක පනත් ගේනවා නේද ඊයේ මොනවද කියලා තිබුණා එයි මේ මේ පරණ සෙල්ලම සූදුවට ආයේ මේ අවතීර්ණ වෙමින් තිබෙනවා දැන් උතුරේ සමහර සිදුවීම් තිබුණා අපි ඒවා බලන්න ඕන විමර්ශනාත්මකව ප්‍රවෘත්ති ලෙසම ගන්න එපා සාධාරණ සැකයක් තිබෙන සමාජ සිදුවීම් රජ විසින් නිර්මාණය කරනවද කියලා මේ ගැටුම ඇති කරන්න තයිතා සූක්ෂම යලි මේ ජාතිවාදී ආගම් ආදී ගැටුම්කට පෙරට අවතීර්ණ වීමේ සලස්මත නැයි පාලකයාට ජාතිවාදී නැතුව බෑ ඒ ආර්ථික හදලා රටේ ප්‍රජාතන්ත්‍රවාදී හදලා පාලකයාට මේ රට පාලනය කරන්න බෑ සෝ පාලකේ යලි ජාතිවාදයට දොරටු විවෘත කිරීම සඳහා උත්සාහය ධර්මින් තිබෙනවා හැබැයි ජේ.ආර්. ජයවර්ධනලා ජාතිවාදී බඩපිනුම් ගන්නකොට අපි ව්‍යාපාරකට පොඩි හැබැයි ආගේ බෑන ජාතිවාදී බඩපිනුම් ගන්නකොට අපි ලංකාවේ ප්‍රබලතම දේශපාලන ව්‍යාපාරය ගොඩනගලා තිබෙනවා ඒ ජාතිවාදී බඩපිනුම් වලට ඉඩ නොදෙන බව අපි සාතික කර අපි වැඩ කරනවා ඒක කරන්න ඕන මේක ඊළඟ ඊළඟ සමහර අය අපි මෙතන ඉන්න හැම කෙනාම අපේක්ෂා කරන මොකද්ද නීතිය සමාන වෙච්ච රටක් අපිට ඕන ඕනේ නැද්ද අද නීති සමානද සමහර අධිකරණ නඩුවල නිදහස වෙන කොහොමද අස්සන ගාලා නේද සාමාන්‍ය ගෑනු ළමකට පෙම්ලිවුමක් ලිව්වත් අස්සනක් ගහලා යවන්නේ දැන් අභියාචන අධිකරණේ මහා අධිකරණේ නඩු දාන අස්සන් කරන්නේ නැතුව හිතන්න පුළුවන්ද නේද තුන් දෙනාම අස්සන් කරලා නැත්නම් අස්සන ගහන්න ඕන නැත්නම් අස්සන් ගාලා නැහැ එයි බේරන්න ඕන කෙනා බේරන්න පුළුවන් අස්සන ගහන්න නැතුව එමයි බේරන්නේ කොහොද නීති සාධාරණත්වය තිබෙන්නේ අපි දන්න මොනව වුණත් ඉන්දියාවේ ඇමතිවරු හිරේ ගිහින් තිබෙනවා තමිල්නාඩුවේ මහ ඇමති ජයලලිතා හිරේ ගියා හොරකම් කරලා පාකිස්තානයේ බංග්ලාදේශ ඇමතිවරු හිරේ ගියා දූෂිත රටවල් නමුත් හිරේ ගියා හැබැයි ලංකාවේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු කිරියන්නේ මේ නගරාධිපතිට මොකක්ද එකක් දීලා තියෙන පොඩි එකක් ඔච්චරයි යනවද නෑ යන්නේ නැත්තේ අද අපේ රටේ නීතිය ධනය බලය තියෙන රට එක නීතියක් දුප්පත් දුබලයට තව නීතියක් එහෙම රට දිනු වෙන්න බෑ එනිසා අපි ඔබට සහතිකයක් දෙන්න අපි හදමු මේ රට කොහොමද ධනය තියනවද බලය තියනවද දුප්පත්ද දුබලද කියන ભેදකින් තොරව හැම කෙනාටම සාධාරණීට වෙන රටක් නිර්මාණය කරන්න ඕන අන්නේ වැඩේ ජාතික ජන බලවේගය අපි කරමු මටද ඔබටද හැම කෙනාටම සාධාරණ නීතියක් තියෙන රටක අදේම නීතියක් නීතියක් කඩාවැටෙති රටක් මේක මේ රට හදන්න ඕන එනිසා අපරාධ ගහන වෙච්ච රටක් අපරාධ ගහන වෙච්ච රටක් මත්කුඩු පැතුරු රටක් නේද මම දැක්කා මම මෑතකදී අපි ගමට ගිය වෙලාවේදී අපි ඈත තඹුත්තේගම ප්‍රදේශ ග්‍රාමීය ගම ඒදි ගමේ ඉන්න නැන්දලා වයස කට්ටිය ඇවිල්ලා මට කිව්වේ පුතේ ගෙදල වැලේ රෙද්දක් දාලා යන්න බයයි කුඩු ගම වෙලාගෙන කිව්වා වීටික වණලා යන්න බයයි කිව්වා මිදුලි ගෑල් ළමෙක් ගෙදර තියලා යන්න බයයි කිව්වා දැන් ඈත ග්‍රාමීය ප්‍රදේශයකට කුඩු ගියේ කොහොමද ගල්ගමිය කුඩු හදලා තඹුත්තේගම ගෙනියනව නෙවෙයි කුරුණෑගල කුඩු නිෂ්පාදනය කළ තඹුත්තේ මඩ ගෙනියනව නෙවෙයි ලංකාවේ කුඩු නිෂ්පාදනය කරන්නේ නේ මේ කුඩු වෙන්න තියෙන අපිට මාර්ග දෙකයි එක ගුවණින් එක මුහුදෙන් හරි ගුවණෙන් එන්න තියෙන එක ගුවන් තුඩ පොළොයි අනිත් එකට ගුවන් යන්නේ නැහැ නේ මේ එකයි හරි ගුවණෙන් ආවොත් කටුනායකෙන් දැන් කොහොමද එතෙන්ට එන්නේ එහෙම නැත්නම් එන්නේ වරලා තීරෙන් උත්තරේ
नमेमकू मे कुड़ व्यापार कपित बोट पत्र तीन आंडे एजेंतर चंद काल साल पंपकरण पंपकर कुड़ व्यापार ये नो नीत कथा यदि सपे कुड़ वसंगति वसंकरण हेम अपराध कर साधारण दंड मध्य नो अद अपराध कर दंड तीन मैं लसन तो गातन दंड मकने एक्ट गातन दंड मकने पोतल जयंत पहरगण दंड मकने कितने वाट पहर दुन दंड मकने कोहमद हिम विन्नी युक्ति हेमकनाटम समारोह जीवित वितरद जीवित अनेक जीवित जीवित लसंत के दरवटे वेदना दिन एक्नल गुड के बिरीदे वेदना दिन हिमतम मिनस युक्ति होना देशीय हट पास को पहर मिय गया सेम दाम ए मिनस युक्ति कै गहन ये युक्ति दिन बेरी जा पीट युक्ति अवश्य नहीं एन सामी रटे सेम पुरवसियटम युक्ति राज्य कपि निर्माण करोना अनेक जाति के जन बल विगति राज्य युक्ति धने बल तीन के नट यटवीन अभी कौरत् मिनसु बाकाली की कटिकाले जीवत्न ये जीवत्न कटिकाले तो हम के नाटम अभिमान तो जीवत् मेरल कद नो इलग इलग विशेष आर्थिक प्रतिपत्ति विनस्कर अपेरटे दवेंत मानव संपत कि विशेष माध्यम हमुदावे विश्रामेन और हतली हतल हतलिस विश्राम सोलदा वत्तिमिन उंट धनुमत्तिमिनो हेकिया वत्तिमिनो अद्यकमो शिक्षण यत्तिमिनो ए प्रभवेट ए बलकायटम का विलातिमिन अपतियमिंतिमिनो एंदा मे अपेरटे दवेंत शक्ति मानव संपत कि अध्यापन सौख्य क्रीडाव अतिशय वेदगत अपे पालन करता अपे वेडियम भरत बने अध्यापन सौख्य क्रीडाव धनुमति मिनिय निरोग संपन्न मिनिय क्रीडावे धैर्य संपन्न मिनिय साहित्य पोतपत ज्ञानवंत मिनिय अपे निर्माण करन्न अनेकागन तेतमने अत्तीन अनेकागन आदर अत्तीन अनेकागन गौरव अत्तीन मिनिस शिष्टाचार कपट उन्नेद्द अद समाज ने मुकदल बिन्न अनेका गौरव यकने या बिंदवटला निकना किला कल्पना करनो अनेका पिलिगनी मकने मेम समाज के अन्न बे ऐसा याली मे समाज अध्यात्म कटो इन नोन हेम के नाट स्वयं स्वयं शिक्षण यकन वगन इन नोन एम अवश्य ने दबिटे दर्व्यो मेरा विधि बलन दर्व्यो ने दी कोतन कार्य का दर्व्य कटे इन नोन कोमे समाज शिक्षण मे देशपालन अधिकार नीति रट कदप आर्थिक कड़वट रट कदप नीति नति रटक अपराध अड़े आर्थिक कड़वट समाज संसुन आर्थिक कड़वट समाज अपराध वेडियन समाज हिम कड़वटन मिनसुंगे आध्यात्मिक विनाशन तमंगने तमंग वटना कम आर्थिक कड़वटन एकदम अपे फ्रेड सौद फ्रेड महात्म की बट मत गति कोनकोट तमंगने तमंगे तीन अभिमान मिनसु दखिन आर्थिक कड़ना मिनस अभिमान बल ने तमंट तमंगे अभिमान तमाम पिल बंद तमंट तिमन गौरव नेतुन एम समाज निर्माण कल तिबिन इन समय याली प्रतिष्ठापने कर नोण इन सपिल मेरट बारगन्ना मे परिवर्तने कर जातक जन बल विताम शक्ति मत व्यापार ऐसी मम हितनवा मे विश्रामिक त्रिविध हमुदा स्वामी कटे विशाल कारभार अतिबिन ओब गमेदी ओब पिलिगन्न कि विशाल अद्द किमतिबिन किब कीन का पिलिगन्न सूदनम इन इन सोब मे वेडे पटांगन उबगे गमे तुले मे विन सतिकर पुलव आंडो टिका अने तंगल टवड़ा टिका बाय वेला तीन तंग त्रिविध हमुदा स्वामी की प्रधान कटे कटी एवाइस मासल संपत् तुय को महात्म अट खुर उल्टे तुले तहन मतदान हे भय संपत् महात्म अट खुर उल्टे तुले तहन मतदम रटे अनेक हेमतन विवृत्ता रणिल विक्रम सिंह पालक अंट
පාලකයන්ට රට යන්නේ කැමතනම තහනම් වගේ දැන් පොඩි තැන් ටිකක් විවෘතයි. එහෙම නේද? ගොඩක් තැන් තහනම් ඒගොල්ලන්ට දැන් නේ යන්න බෑනේ. ඔය ආරක්ෂක රාජකාරී වැඩකට හැර පොදු වැඩක දකින්න නේනේ. දකින්න බෑ. නේද? අඩුම තරමේ හාල් මුට්ටයක් වතරයි නේද? ගමට යන්න දැන් මම දකිනවා සාන්ත වගේ කෙනෙක් නේද? හාල් කිලෝ එකක් වතරයි යන්න ගමන නේද යන්න බෑ. ඒකට වෙලා තියෙනවා. ඒ නිසා ත්‍රිවිධ හමුදා සාමිකේ ප්‍රධානින්ට කඳවුර තහනම් කරාට රට විවෘතයි. ඒ තහනම් කරන අයට රට තහනම් වෙලා ගොඩක් කල් දැන්. එමුනේ. ඒ නිසා මේ ව්‍යාපාරයට නායකත්වය දෙන්නේ මේ ව්‍යාපාරේ ගොඩනගලා තිබෙන්නේ කුඩා කුඩා කෙනෙහිලි කම් වලින් ආපසු හැරෙන්න නෙවෙයි. මේ ව්‍යාපාරේ ගොඩනගලා තිබෙන්නේ ඒ කෙනෙහිලි කම්ම තමයි තියෙන අසාධාරණ කියලා තේරුම් ගත්ත මිනිස්සු. ආණ්ඩුවේ ඇමතිවරු ඉන්නවා, මන්ත්‍රීවරු ඉන්නවා, හමුදාව ඉන්න ඒගොල්ලන්ට තහනන්නේ. ඇයි? ඒගොල්ලෝ ආණ්ඩුවේ දේශපාලකයන් නිසා. ඒක මාර වැඩක්. ඒන දේශපාලනය කරන්න පුළුවන් විශ්‍රාමික නිලධාරියෙකුට ආණ්ඩුවක ඍජුව හෝ ආණ්ඩුවක වක්‍රව සම්බන්ධ වෙලා තියෙන කණ්ඩායමට විතරද? දැන් ඒගොල්ලන්ට එහෙම බාධාවක් නේ නේද? විශේෂයෙන්ම පහුගිය ජනාධිපතිවරණදී නේද? හමුදා කඳුරු ඇතුළට ගිලා ආමන්ත්‍රණය කරා. එහෙම කරා. දේශපාලන ආමන්ත්‍රණය කරා. අපි කවුරුවත් අපි කතා කරලම අරන් තියන තීන්දුවක් සක්‍රීය හමුදා සේවයත් එක්ක අපි දේශපාලනය කළ යුතුයි. අපි විශ්‍රාමික සබලත් එක්ක විශ්‍රාමික නිලධාරියත් එක්ක අපි දේශපාලනය කරමු. හමුදාව රාජ්‍ය ආරක්ෂා කිරීමේ වගකීම අපි තියමු දේශපාලනය කරන්න කරන්නේ නැතුව. ඒක අපි ගත්ත තීන්දුවක්. එහෙමනේ. අපි කතා කරලා තියෙන තීන්දුව. හැබැයි ඒගොල්ල හමුදා කඳවුර ඇතුළේ දේශපාලනය කරනවා. ඇමති යනවා, മന്ത്രി යනවා. දේශපාලනය කරන නිලධාරිය යනවා. ඒගොල්ලෝ හමුදා කඳවුර විවෘතයි. මෙතෙන්ට තහනම්. ඒ කොහොමද වෙන්නේ? කොහොමද වෙන්නේ? ඒ කියන්නේ මොකද්ද? මේ පාලකයන් එහෙම තමයි. මේ පාලකයන් හැම වෙලාවම තමන් සතු තියෙන බලය, තමන් සතු තියෙන තැන් ඒගොල්ලන්ගේ පැවැත්ම සහ බලය සඳහා පමණ විවෘත වෙන්නේ. ඒගොල්ලන්ගේ බලය අභියෝග කරනවා නම් එතන විවෘත වෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ බලය නේද? ඒගොල්ලන්ගේ බලයට තර්ජනයක් නම් විවෘත වෙන්නේ නැහැ. ඒක ප්‍රජාතන්ත්‍රවාදී. ඒක ප්‍රජාතන්ත්‍රවාදී නෙවෙයි. ඒ නිසා විශ්‍රාමික හමුදා සබලාගේ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ විශ්‍රාමික හමුදා හමුදාවන්ගේ සාධාරණ දේශපාලන අයිතිය කිරීමේ අයිතියත් තහවුරු කරන්නේ ජාතික ජන බලවේගී පාලනික මතක තබා ගන්න. අපි ඒක කරනවා. තමන් කැමති දේශපාලන තමන්ට ඇදහිමි නිදහසක් තිබෙනවා. හැබැයි දැන් එක්ක ආණ්ඩුව එක්ක සජිත් ගෙවෙන්න ඕන. එවන අනිත් පැත්තේ දේශපාලන කරන්න බෑ. එහෙම කොහොමද වෙන්නේ? ඒ කියන්නේ මොකද්ද? මේක පාලක පැලැන්තිය බයයි මෙතෙන්ට. ඇයි බය? ලංකාවේ ආණ්ඩු මාරුවලා තිබෙනවා. ආණ්ඩු නායක මාරුවලා තිබෙනවා. නායක මාරුවල ඇමතිකම් මාරු නොවි තියෙනවා. ඒක නෙවෙයි. නායක මාරුව ඇමතිකම් හැමදාම තියෙනවා. නිමල් සිරිපාල 94 ඉඳන් එමති හැම ආණ්ඩුවේ. මහින්ද අමරවිල 2000 ඉඳන් එමති හැම ආණ්ඩුවේ. ලසන්තල හැමදාම එමතිව. හරිද? ඇයි? ඒගොල්ලෝ එහෙට පණිනවා මෙහෙට පණිනවා. දැන් ඒගොල්ලෝ එක පැලැන්තික කණ්ඩායමක්. දූෂිත විනාශකාරී චෞර වලල්ලක් මේ උඩ ඉන්නේ. ඒගොල්ලෝ අත තමයි මේ බලය තියෙන. ඒගොල්ලෝ මේ බලය ඒගොල්ලන්ගෙන් තව කෙනෙකුට සුක්කානම මාරු කරන්න ලෑස්ති. මහින්දගෙන් රනිල්ට නේද? ගෙදර හිටපු රනිල් කැඳවලා ජනාධිපතිකම දුන්නා. තව මොනවද? ඡන්ද කරන්න ඔත්තුනේ නැහැ නේද? රනිල්ව ඡන්ද පරාද කරන්න ඡන්දෙ දුන්න ගෝඨාභයට ඒ රාජපක්ෂල මොකද කරන්නේ? ගෙදර ගිහින් හිටපු රනිල් වික්‍රමසිංහ කැඳවලා ජනාධිපතිකම දෙනවා. ඇයි? ඒ තරම් එක චෞර වල්ලල්ලේ කට්ටිය. ඒගොල්ලෝ හරි එකට ඉන්නේ. මේ මැතිවරණ තියෙනවා. රනිල්ගේ මහින්දට නම් යන්නේ. මහින්දගෙන රනිල්ට නම් යන්නේ. රනිල් රාජපක්ෂගෙන් සජිත්ට නම් යන්නේ. පළප්පාන ඡන්ද තියෙනවා. නොතියන්නේ මොකක් නිසාද? මෙච්චර කල් ඒගොල්ලන්ගේ තොටිල්ල දෙපැත්තට පැද්දුනා. තොටිල්ල එක පැත්තක් උඩ යනවා. ඒතකොට අනිත් පැත්ත පාත් වෙනවා. ආයෙ අනිත් පැත්ත උඩ යනවා. අනිත් පැත්ත පාත් වෙනවා. ඔහොම තමයි මේ තොටිල්ල පැද්දි පැද්දි තිබ්බ අවුරුදු 75ක්. දැන් මොකද වෙලා තියෙන්නේ? තොටිල්ලට ගැස්සිල්ලක් ඇවිල්ලා. ඒගොල්ලෝ නොහිතපු ගැස්සිල්ලක් මේක හිතුවද? ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් අපි සහෝදරවරු සහෝදරියන් දහස් ගණනක් කුරුණෑගල මෙතෙන්ට එයි කියලා ඒගොල්ලෝ හිතුවද? ඒගොල්ලෝ කවදාවත් හිතුවේ නැහැ. මොකද වෙලා තියෙන්නේ? නේද?
ගැස්සෙනවද ගුවන්තොටුල්ලේ ගැස්සෙන්න පටන් ගන්න තියෙන්නේ සතුරා කලබල වෙන්න පටන් ගන්න තියෙන්නේ සතුරා ඒගොල්ලන්ගේ අතේ තියෙන බලය එම පහසුවෙන් මේ රට සුද්ධ කිරීමේ ව්‍යාපාරයකට ලබා දෙන්නේ නැහැ ඒගොල්ල කළ හැකි හැම කුමන්ත්‍රණයක්ම අපි කලින් කියනවා වගේම ඒගොල්ල බොරු වල කපනවා ඒගොල්ල මරවු ගුලටවනවා හැබැයි අපි බොරු වලට වැටෙන නොදී මරවු ගුල පා ගන්න නැතුව මේ යාත්‍රාව ජයග්‍රහණයේ දක්වාම මෙහෙමන බව සාධිත කරනවා ඒක අපි ගෙනියනවා අපි විශ්වාස කරන මේ රටේ ජනතාව කරෙහි මේ රටේ ජනතාවට මේ පරිවර්තනය ඕන මම මේ කියන්නේ මගේ ඕනකම විතරක් නෙවෙයි ඔබේත් ඕනකම මේ රටේ ප්‍රවේශෙන් ඉල්ලා හිටම මේට වඩා හොඳ රටක් ඒ රට හැදීම මගේත් බලාපොරොත්තු ඔබේත් බලාපොරොත්තු මේ රටේ වංචාව දූෂණය නතර කරන්න කොතනද මේ වංචාව දූෂණය නැත්තේ ඛේදවාචක අපෝ මේගොල්ලන්ට හොරකම් ඛේදවාචක සුනාමිය 45ක් මෙරුණා දකුණු සහ නගරලේ වෙරළ තීරේ විනාශ වුණා ගෙවල් දොරවල් ව්‍යාපාරික ස්ථාන නැති වුණා හැබැයි සුනාමිය සමණය වෙනකොට සුනාමි හොරෙක් ඉතුරු වුණා සුනාමි ගිනුමක් ඉතුරු වුණා ඛේදවාචකයන් ඒගොල්ලන්ට ඉල්ලම් ඛේදවාචකයන් ඉල්ලම් යුද්ධය විශාල ඛේදවාචකයක් හැබැයි ඉවර වෙනකොට මික් පහරක යාන මේ දවස්වල මම දන්න හෙලිකොප්ටර් හදන කණුදිනු යුද්ධය ඉල්ලම කොවිඩ් සංගතය ආවා නෑ ඊළඟ මොකක් සංවර්ධන නේද පාරම්බෝක් හදන්න පටන් ගත්තා පාරවල් හදන්න පටන් ගත්තා ඉල්ලම හරිද නේද ඒ කියන්නේ ලොකු පාරවල් හදන්න පටන් ගත්තා යුද්ධෙන් පස්සේ යුද්ධය වුණාට පස්සේ ඒක ඉල්ලමක් වුණා නෑ කොවිඩ් සංගතය ආවා මිනිස්සු තමන්ගේ තමන්ගේ දොරකට මරණය ඇවිල්ලා කියලා දැනමින් තිබුණා කවුරුත් අවිනිශ්චිත රෝගය හොයාගත්ත නැති ලෙඩක් ආවා පුරවැසියන් මරණ බියෙන් ඉන්නවා පාලකයා ඇන්ටිජන් වල හොරකම් කරනවා සැනිටයිසර් වලින් හොරකම් කරනවා නිරෝධායන හෝටල් වලින් හොරකම් කරනවා පාලකයට ඉල්ලම තෙල් නැති වුණා ගෑස් නැති වුණා ජනතාව විශාල පීඩාවකට පත් වුණා පාලකයා තෙල් වලින් හොරකම් කරනවා ගෑස් වලින් හොරකම් කරනවා අපි විශ්වෝදර ඉදිරිපත් කරේ පාර්ලිමේන්තුවේ ටෙන්ඩර් දෙනවා එක සමාගමකට සල්ලි ගෙවනවා තව සමාගමකට එමයි කිව්වේ කෝප්පෙක හිටපු සභාපති ගල්ලංගරුව වංචාවගෙන කිව්වේ ඒගොල්ලන්ට ඉල්ලම් මේවා අපි හිතුවද එක්ස්ප්‍රෙස් ෆෝල් නෞකාව අපේ මුහුදු ජීවීන් මුහුදු පැලෑටි මුහුදු පරිසර පද්ධතිය වෙරළ තීරයේ දීවරයන් අපේ 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 වායු තලය අපේ මුහුදු තලය මෙසියල්ල විනාශයට පත් කරා ගණනෙන්න කිරීමට තාමත් නොහැකි විශාලතම සමුද්‍රීය රසායනික දූෂණයක ලෝකයේ සිදු වී තිබෙන විශාලතම රසායනික සමුද්‍රය අපරාධයක හරිද ඒක ඉල්ලම නේද දැන් සිංගප්පූරු විශේෂ සිංගප්පූරු නඩුව දාන ඕස්ට්‍රේලියාව විශේෂත්වය ගේන නීතිපති පාර්මිතු යනවා දැන් මොකද වෙලා තියෙන්නේ නඩුව වෙන උසාවියක දාලා වාර්තා වෙනවා ඔව් නිකම් වෙනවද ඒ කියන්නේ මේ නඩුවට අදාළ උසාවිය නැත වෙන උසාවියල නඩු දානවා මේවා ඉල්ලම් මතක තබා ගන්න ඒ නිසා මේ රටේ ජනතාවට ඇත්ත ඌමනාවක් තියෙනවා මාජනගතන කෝටි ප්‍රකොටි ගණන් එක්ක්‍රස් කරගන්න සේම විනාශයක්ම Tamanta රන් ආකාරය බවට පත් කරගන්න යුද්ධ රන් ආකාරයක පාලකයට සුනාමිය රන් ආකාරයක පාලකයට පාලම හදනක රන් ආකාරයක පාලකයට කොවිඩ් වසංගත රන් ආකාරයක පාලකයට තෙල් ගෑස් සිගවීම රන් ආකාරයක පාලකයට එක්ස්ප්‍රෙස් පෝල් නෞකාවේ විනාශය රන් ආකාරයක පාලකයට මෙහෙම පාලක ඕන රටකට ඕනද අන්නේ පාලකයා බයයි ඒගොල්ලන්ගේ පැලැන්තියේ නොවන ව්‍යාපාරයක් අතට බලේ මාරු වෙනට බයයි රණවිල ක්‍රිමිනල්ස්ක බයයි राजपक्ष पौल नीत्यानुकूल नोवेन महाजन दीपल यली पवरा आंडुवा जातिक जन बलवेगी हदन एक युक्ति पीलम प्रश्न अद इस मेरे नहीं
මාජනකදන හොරකම් කරපු නිසා අද ගැබිනියම්මට ආහාර වේලක් නැත්තේ ඇයි මාජනකදන හොරකම් කරපු නිසා අද දරුවට පාසල් යන පහසුකම් ටික නැත්තේ ඇයි මාජනකදන හොරකම් කරපු නිසා අද රටේ රස්සාවක් නැතුව දරුව බිරිඳ දාලා රට අත්තරලා යන සිටුවලා තියන්නේ ඇයි ආර්ථික අනතින් බෝඩ පත්තලා තියන්නේ ඇයි මාජනකදන හොරකම් කරපු නිසා අද මුළු සමාජයේ ඛේදවාචකට මුහුණ දුන්නේ ඇයි මහජනකදන හොරකම් කරපු නිසා අපිට යුක්ති සාගත අයිතියක් තියෙනවා මහජනක හොරකම් කරන ධනය යලි මහජනයා වෙත පවරා ගැනීම යුක්ති සාගත අයිතියක් තියෙනවා ඒ අයිතිය ජාතික ජන බලවේගය ආණ්ඩු ඉටු කරනවා එතකොට කලබල වෙන්න ඕන ඒතොල ලේසියෙන් බලය දෙන්නේ නැහැ ඒතොල සම්පත් මහත්තයාට හමුදා කඳුරට එන්න දෙන්නේ නැහැ අපිට තේරුම් ගන්න පුළුවන් ඒගොල්ල කලබල වෙන්න ඕන කලබල නොවෙන ඕන නම් පුදුම වෙන්න ඕන ඉතින් ඒගොල්ල කලබලයි හැබැයි අපි කලබල නෑ අපි මේ වැඩ ඉතාම සාර්ථකව අවසානයේ දක්වා ගෙනියනවා බදකපත් පත්‍රවල වාර්තාකරුවෝ හමුදාවේ ගිය අවුරුදු 27000ක් හමුදාව අත්තරලා ගිහිල්ලා කියලා නේද යුද්ධයක් හේතු කොට නෙවෙයි නම් මරණ බය හරි කතාවක් නිසා නෙවෙයි යුද්ධේ පීඩාව පිළිබඳ තමන්ගේ ඇසන මානේ වෙඩි හඬ හැදෙන නිසා නෙවෙයි තමන්ගේ ඇසන මානේ වෙඩි හඬ හැදෙනව නැත්තම් තමන්ගේ අල්ලපු සොයුරා නේද වෙඩි වැදිලා මැරුණා ඒ නිසා නෙවෙයි මොකක් නිසාද අවශ්‍ය න පහසුකම් ටික නැති නිසා ආහාර වේල නැති නිසා 27000ක් අත්තරල ගිහිලා තියෙනවා පෞගේ අප්‍රේල් මාසේ පළවෙනිදා මොකද දන්නේ රනිල් වික්‍රමසිංහ ඒ දිනේ තෝරගත්තේ ඒ දිනේ රනිල් වික්‍රමසිංහ තාක්ෂණ ආර හැම හමුදා කඳුරකටම කතා කරලා තියෙනවා ඒගොල්ල බය වෙන්න ඕන දැන් බය වෙලා හැම හමුදා කඳුරකටම කතා කරලා කියලා දිනවා දැන්ට 19000ක් දෙන ආහාර සලාකය අප්‍රේල් මාසේ ඉඳන් 10000ක් වැඩි කරනවා කියලා හැබැයි කිව්වේ අප්‍රේල් පළවෙනිදා ඒ නිසා තාමත් නැහැ තාමත් නැහැ ඉතින් ඒගේ ජීවිත ගැන අපි දන්නවා විශ්‍රාමිකයා නේද සක්‍රීය සේවයේ යෙදෙන කෙනා විශාල ප්‍රශ්නක මුහුණ දෙමින් තිබෙන්නේ හැබැයි අපිට වෙන වෙනම නැහැ හමුදාවේ විශ්‍රාමයේ ණයට මෙහෙම බේරගමු සක්‍රීය සේවයේ ඉන්න අය මෙහෙම බේරගමු නේ අපි ඔක්කොම එකට මේ ව්‍යසනෙන් ගොඩ එන්න ඕන අපි ඔක්කොටම එකට ගොඩ එන්න නම් අපි ඔක්කොම එකට පියාඹන්න ඕන අර ජාතක කතාවක් තිබුණා වැද්දගේ දැලට වටු ඔක්කොම අහුවෙලා හිටියේ තනි තනි වටුව ඉගිලෙන්න උත්සාහ කරා තනි තනි වටුව ඉගිලෙන්න උත්සාහ කරත් ඒ දැලෙන් බේරෙන්න බැරුණා තනි තනියම කිසිදු වටුවෙකුට හැබැයි එතන හිටපු බෝධිසත්ව වටුවානෝ කිව්වා අපි තනි තනියම පොරබදනවා වෙනුවට අපි රංචුවක් ලෙස මේකෙන් මිදෙන්න පොරබදමු මොකද උනේ ඒ දඩයංකාරයාගේ දැලෙන් අර හිරකරුවන් බවට පත්ලා හිටපු පීඩාවට පත්ලා හිටපු වටුරෑට බේරුණා අදත් එහෙමයි මේ අපරාධකරුවන්ගේ දැලකට මේ සමාජය යටත් කරගෙන ඉන්නවා තනි තනි අය මේකෙන් ගොඩ යන්න විශාල දේවල් කරනවා ත්‍රිවිල් එකක් අරන් දානවා නෝන රටේ යවලා බලනවා කැකිරි වෙනකොට පිපිඤ්ඤ හදලා බලනවා වට්ටක් හදලා බලනවා කුඹුරු උකස් තියලා බලනවා පොඩි හෝටලයක් දාලා බලනවා තනි තනිව පොරබදන මේකෙන් ගොඩ එන්න ගොඩ එන්නේ නැහැ මේකෙන් ගොඩ එන්න තියෙන අපේ සාමූහික ප්‍රයත්නය අන්නේ සාමූහික ප්‍රයත්නේ මේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය කියලා කියන්නේ ඒකේ ප්‍රධානම ප්‍රවාහය හයිය තියෙන නේ උපක්‍රම තියෙන ධෛර්යය තියෙන ඉවිසිලිවන්ත භාවයේ තියෙන අධ්‍යක්ීම් තිබෙන විශාලතම ප්‍රවාහයක් මේක. අන්න මේ ප්‍රවාහය හයිය දායකත්වය විශාල ලෙස වැදගත් අපිට අර අපරාධකරුවන්ගේ ග්‍රහණයෙන් මිදෙන්න. ඒ නිසා අපි හැමදෙනාම අධිටන් කරගනිමු. අපි හැම කෙනා ඉදිරියම ඉන්නේ එකම සතුරෙක්. එකම සතුරෙක්. දෙමළ ජනතාවද, සිංහල ජනතාවද, මුස්ලිම් ජනතාවද? ඉස්ලාම් ධර්මය ආදාන කරනවද? බෞද්ධ ධර්මය ආදාන කරනවද? කිස්තු ධර්මය ආදාන කරනවද? හින්දු ධර්මය ආදාන කරනවද? අපි හැමදෙනාම අද පොදු අපරාධකාරී ග්‍රහණයට යට වෙලා ඉන්නවා. ඒ නිසා අපිට තියෙන්නේ අර දලාස්සේ ඉන්න අපි සිංහල මිනිහයි දෙමළ මිනිහයි ගහගන්න එක නෙවෙයි. ඒගොල්ලෝ කරන්නේ දලාස්සේ ඉන්න වටුව දෙන කොට උනෝ. ඒක නෙමෙයි කරන්නේ. නේද? ඒගොල්ලෝ කෙටව අවුරුදු ගණනාවක් එකට දැලට අපි අහුවලා ඉන්න එයාගේ ග්‍රහණයට දලාස්සේ ඉන්න වටුව ගහගන්නවා. ඉතින් මොකද වෙන්නේ? දඩයක්කාරයට වාසි. ඒක තමයි ඒගොල්ලෝ හැමදාම කරේ. හැබැයි යලි අපි කරන්න ඕන මොකද්ද? අපි ග්‍රහණයට අහුවලා ඉන්නේ හැමදේම සිංහල දෙමළ මුස්ලිම් ભેදකින් තොරව අපි මේ අපරාධකරුවන්ගේ ග්‍රහණයට අහුවලා ඉන්නේ. ඒ නිසා අපිට තියෙන්නේ
ग्रहण सके वैर क्रोध युद्ध अपट तीरने ग्रहण हम दिन साहमिक मे अपराध करे मे चौर अंकि रट मुदू अपी मिंदेमु ऐसा आप एकत्वेमु इद्रेट मुखिल आराधना करमी मम नवा भूमि स्तुति हम दिनाट जय विवाह प्रार्थना लगते रहने बहुत कटे यहाँ की राटकने के कुमाक